Hello everyone, welcome back to Crosslink Media. Mama Travis. Mama Roy. Ada pya vilne ne gampa lassanama tattu tune gedara karagena. Me ogolanta penne me gedata enna thiyena access road ekak. Main road ekak penna durin thiyena. Ehenam den api giyathulata gihillama wedi vistara katha karamu. Oya ape channel ekata aluth nan danma subscribe karala ekathu wenna. Rangama thinna bell icon ekak press karanna. Yama. Wow. Ethrama harima lassana gedara. මේ ලස්සන ගෙදර පිටල තියෙන ගම්පා ටවුන් එකට ඒ වගේම කොළඹ නුවර ප්‍රධාන පාට විනාඩි 2 3ක දුරින් ඒ වගේම කඩවත හයිවේ එක්ස්ටෙන්ජ් එකටත් විනාඩි 5කින් 10කින් යන්න පුළුවන්. අන්න ඒ වගේ ලස්සනම කන්විනියන්ට් ලොකේෂන් එක තමා මේ වටිනාම නිවස පිටල තියෙන්නේ. මේක බ්‍රෑන්ඩ් නිව් ගෙදර. ඒ කියන්නේ මේ නිවස සෑහෙන වටිනවා. මේ ගෙදර ෆීචර්ස් කොයි වගේද කියලා කිව්වොත් පර්චස් 12.5ක ඉඳි වෙලා තියෙන්නේ. ඒ වගේම කාමර 4ක් වගේම බාත්รูම්ස් 3ක් තියෙනවා. අන්න ඒ වගේ වටිනාම කියන ලස්සනම ගෙදරකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. මේ গিදර ඇතුළට අපි ආවේ මෙන්න මේ රෝල ගේට් එකෙන්. මේ গিදර ටැක්සස් වෙන්න තව විකට් ගේට් එකකුත් මෙන්න මේ පැත්තෙන් තියෙනවා. ලස්සන හොඳ වයිඩ් රෝල ගේට් එකක්. සාමාන්‍ය වාහන දෙකක්ම ඇතුළට දාන්න පුළුවන් ලේසියෙන්ම. අනිත් වාහන දෙකක්ම මෙතන පාක් කරන්නත් පුළුවන් ලේසියෙන්. ඔව් මෙතනත් මේ ටයිල් වලින් ෆිනිෂ් කරපු ඒරියා එකක් තියෙන්නේ. මෙතන ෂෙඩ් එක තියෙනවා. මෙතන වාහන දෙකක් උගලන්ට ලේසියෙන්ම පාක් කරගන්න පුළුවන්. ඔව් දැනුත් මෙතන වාහනයක් තියෙනවා. තව වාහනයකට ඉඩක් තියෙනවා. උගලන්ට දෙක හොඳටම පේනවා ඇති. මේ පැත්තෙන් බෆලෝ ග්‍රාස් කරලා තියෙනවා. ඒකත් හරිම ලස්සනට මේගොල්ලෝ arrange කරලා තියෙනවා. මේක බ්‍රෑන්ඩ් නිව් එකක් කියන දෝකලට කැමති ඕනෑම විදිහකට කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙතන ලස්සනට ඉන්ටර්ලොක් කරපු ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මිනි ගාඩන් ඒරියා එකක් තියෙනවා. එතනත් හරිම ලස්සනට බෆලෝ ග්‍රාස් කරලා තියෙනවා. දැනටමත් ඕකට පේනවා ඇති. හවස් වෙලාවදී එහෙම වාඩි වෙලා තේ එකක් එම් බොන්න පුළුවන්. හරි. ගියතුර යන්න කලින් පොඩි දෙයක් මෙන්ෂන් කරන්න ඕනේ. මේ ගෙදර බ්ලයින්ඩ් වෝල්ස් නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති අර පැත්තෙන් අපිට ගෙදර බෑක් යාඩ් එකට යන්න පුළුවන්. ඒ වගේ මේ පැත්තෙනුත් යන්න පුළුවන්. හරි. වයිට් පාත් එකක් තියෙනවා. හරි. දැන් එනං අපි ගියතුරට යමු. අපිට ගියතුර ටැක්සස් වෙන්න තියෙන මේ වගේ ලස්සන දොරවල් දෙකක්. මේක හරිම ලස්සනට හදලා තියෙනවා. මේක අනිවාර්යම ලුක් එක. අමුතු ලස්සන ඩිසයින් එකක් වැඩි කැටයන් නැති. චාම් චාම් ලුක් එකක් තියෙනවා. හරි දැන් එනං අපි ගියතුරට යමු. වා වා ඇත්තටම හරිම ලස්සන ගෙදරක්. ඔයගොල්ලෝ මේ ගෙදරට ඇවිල්ලාම බලන්න ඕනේ. ඔයගොල්ලොත් පේනවා ඇති මේගොල්ලෝ කොච්චර ඉඩ අරන් මේ ගෙදර කොච්චර එළිය වැටෙන විදිහට කොච්චර ලස්සනට හදලා තියෙනවා කියලා. තරම සෑහෙන ලොකු ලිවිං ඒරියා එකක්. මේ වගේ මෙතන මේ සම්පූර්ණ වෝල් එක පිරෙන්නම වින්ඩෝස් 4ක් තියෙනවා. ලස්සන වින්ඩෝස් 4ක්. මේ වින්ඩෝස් අපිට ඩෝස් විදිහට යූස් කරගන්නත් පුළුවන්. මේ පැත්තෙන් පේන අර ගාඩන් එකට ඇක්සස් වෙන්න පුළුවන්. මෙතන වුණත් ලස්සන කොරිඩෝ එකක් වගේ මේක ලරේන්ජ් කරලා තියෙනවා. මෙතන තමන්ට කැමති නම් පුටුවක් එහෙම තියලා වාඩි වෙලා චිල් එකේ ඉන්න පුළුවන්. අත්‍තර මේකට නම් මේ තැන හොඳටම ගැලපෙනවා. එහෙනම් මෙතන වටේට හොඳට ගස්කොළන් තොපි තැනක් තියෙන්නේ. ගෙවල් එහෙම සෑහෙන අඩුයි. ඒ වගේ හොඳට හුලං එනවා. අපි දැන් මේ ඇවිල්ලා ටික වෙලාවක් වෙනවා. අපිට ඇහෙන්නෙම කුරුල්ලෝ කෑ ගන්න සද්ද නේද? හරි දැන් එන මේ ලිවිං ඒරියා එක බැලුවොත් මෙතනත් හොඳට ඉඩ arrange කරලා තියෙනවා. මෙතන ෆෑන් එකක් තියෙනවා. ලිවිං ඒරියා එකේ හොඳට ඉඩ මේකවල වෙන් කරලා තියෙනවා. මෙතනත් කවුචස් එහෙම දාගෙන ලස්සට arrange කරගන්න. අපිට ඒ කවුචස් වලම මේ වින්ඩෝස් ටික ඕපන් කරලා chill එකේ වාඩි වෙලා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ට්‍රැවිස් මෙන්න මෙතන ලොකු වින්ඩෝ එකක් මේකවල place කරලා තියෙනවා. මේ වින්ඩෝ එකෙන් හින්දා මේ ෆස්ට් ෆ්ලෝ එකට මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මෙන්න මේ ඒරියා එකට හොඳට එළිය වැටෙනවා. ඔයගොල්ලන්ටත් ඒක හොඳටම පේනවා ඇති. ඔයගෙ මෙතනත් වින්ඩෝ එකක් තියෙනවා. එළිය ගන්න හොඳට හිතලා බලලා හදලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ ස්ටෑකිස් මේගොල්ලෝ ඇරේන්ජ් කරලා තියෙන විදිහ ඇත්තටම හරිම ලස්සන. මෙතන ෂැන්ඩලියර් එකක් තියෙන ලස්සන. මෙතන ඩබල් හයිට් රූෆ් එකක් යන්නේ තියෙන මෙතන ලිවිං ඒරියා එක මේ ඒරියා. මෙතන ඉන්ඩෝ බැල්කනියක් තියෙනවා. අපිට මෙතනින් අපේ ෆස්ට් ෆ්ලෝ එක විසිබල් වෙනවා. ඒ වගේම ට්‍රැවිස් අපි දැන් ඉන්නේ තාම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක බලලා මෙතනින් නම් අපිට ලස්සන ලිවිං ඒරියා එකකුත් එක්ක ලස්සන ස්ටෑකිස් එකකුත් එක්ක ෆස්ට් ෆ්ලෝ එකක් පේනවා. අපි ඒ ටික බලමු. මෙතන ලස්සනට ලයිට් තුනක් මේකව ප්ලේස් කරලා තියෙනවා. හරිම ලස්සන නේද? හොරොයි. මෙතන ඉඳන් බැලුම් අපිට මේන් එන්ට්‍රන්ස් එකේ ඒ වගේම අපේ ලස්සන ස්ටෑකේස් එකක් පේන්න තියෙනවා. අපි මේ ඉන්න ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ arrangements කොයි වගේද කිව්වොත් මෙතන කිචන් එක තියෙනවා. මෙතන වෙනම වෙන් වෙච්ච ඒරියා එක වොෂ්රූම් එකයි තව බෙඩ්රූම් එකක් තියෙනවා. මෙතන බෙඩ්රූම් එකක් තියෙනවා. ඔගේ මෙතන ගොඩක් සූට්බල් වෙන්නේ මන්න කියන්නේ මෙතන කිචන් එක තියෙන ඉඳන් මෙතන ඩයිනින් ටේබල් එහෙම තාල ලස්සනට ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඒ ඩයිනින් ටේබල් එකත් ඔයගොල්ලන්ට කැමති නම් 10 දිනකට වාඩි වෙන්න පුළුවන්. 10 සීට් ඩයිනින් ඒරියා එකක් මෙතන ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඇත්තටම මේ සෑහෙන වයිට් ස්පේස් එකක් තියෙනවා. අපි කොච්චර මේක රිඩෙවෙන් කරලා තියෙනවද කියලා. හරි දැන් එහෙනම් අපිට හම්බෙන්න පළවෙනි බෙඩ්රූම් එක අපි බලමු කොයි වගේද කියලා. ඔන්න එහෙනම් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපිට හම්බෙන පළවෙනි බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් එකේ ඩීසන්ට් ස්පේස් එකක් තියෙනවා. සමහරවිට කැමති ඕනම විදිහකට මේ බෙඩ්රූම් එක arrange කරගන්න පුළුවන්. ඔව් ඒකත් සමහර ඩබල් බෙඩ් එකක් වගේම ලේසියෙන් දාගන්න පුළුවන්. ඔව් මෙතන වින්ඩෝස් දෙකක් තියෙනවා. මේ වින්ඩෝ එක අපේ බෑක් යාඩ් එකට බෑක් යාඩ් එකක් මේ වින්ඩෝ එකෙන් පේනවා. මෙතන ලොකු ගාඩන් ඒරියා එකක් තියෙන එක අපි පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්න කොයි වගේද කියලා. මේ බෙඩ්රූම් එකේ ෆෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ අංග සම්පූර්ණ බෙඩ්රූම් එකට තියෙනවා ෆීචර්ස් මේ බෙඩ්රූම් එකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඔව් එහෙනම් දැන් අපි ඊතුරු විස්තර අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. එන්න අපි යමු.
මේ බෙඩ්රූම් එකකින් එළියට ආවම අපිට අපේ ලිවිං ඒරියා එක ඒ වගේම මේ ඩයිනින් ඒරියා එකෙන් පේන්න තියෙනවා. මෙතන පැන්ට්‍රි ඒරියා එක තියෙනවා. මෙතන අපි ඉස්සලා කියපු වොෂ්රූම් එකයි බෙඩ්රූම් එකයි තියෙනවා. අපි මේ පැන්ට්‍රි ඒරියක බලලාම මේක කොයි වගේද කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. ඔයගොල්ලන්ට උනත් පේනවා ඇති මේ කිචන් එකේ මේගොල්ලෝ කොච්චර ලස්සනට ඉඩ වෙන් කරලා ක්වොලිටි විදිහට හදලා තියෙනවා කියලා. මේ පැන්ට්‍රි කබඩ්ස් පවා හදලා තියෙන හොඳ තීම් මේකට. ඒ වගේම මෙතන ලස්සන ටයිල් ටොප් එකක් තියෙනවා. මෙතන ෆෝබර්න ස්ටව්. චිමිනිය ටේබල් තියෙනවා වෙනම. හරිම ලස්සනට. ඒ කියන්නේ අංග සම්පූර්ණ කිචන් එකේ තියෙන හැම පීච එකක්ම වෙන් කරලා තියෙනවා මේ කිචන් එකේ. මෙතන වින්ඩෝස් දෙකක් ප්ලේස් වෙලා තියෙනවා. මේ වින්ඩෝස් දෙක හින්දා මේ කිචන් එකට සෑහෙන හොඳට එළිය වැටෙනවා. මේගොල්ලෝ සිංක් එක ප්ලේස් කරලා තියෙන්නේ මෙතන. ඒ වගේ මේ පැන්ටිස් මේ දිගටම තියෙනවා. ඔයගොල්ලන්ට මේ හොඳට පේනවා ඇති. ඒ වගේ මෙතන තියෙන බෑක්යාඩ් එකට යන්න පුළුවන් ඩෝ එක. අපි දැන් බෑක්යාඩ් එකට ගිහිල්ලා බලමු. ඇත්තටම සෑහෙන ලොකු ඒරියා එකක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා බෑක්යාඩ් එකට. ඔයගොල්ලන්ට ඒක හොඳටම පේනවා ඇති. ඔය ඒ වගේ මේගේ වටේටම බෆලෝ ග්‍රාස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක දැනුත් හොඳටම පේනවා ඇති. මෙතන මේ තියෙන ඒරියා එක සෑහෙන වයිට් ස්පේස් එකක් තියෙනවා. මෙතන ඕන රෙදි වේලන්න එහෙම නැත්නම් ඕනම දෙයක් ස්ටෝ කරගන්නත් පුළුවන්. ඒ වගේ මෙතන නේදකුත් තියෙනවා. අපි වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම ඔයගොල්ලන්ට කිව්වා මේ ගෙදර බ්ලයින්ඩ් වෝල්ස් නැහැ කියලා. ඒ වගේ මේ තියෙන මේ පාත් එකෙන් අපිට කාපාගෙන ඒරියා එකට යන්නත් පුළුවන්. එහෙනම් දැන් අපි ගේ ඇතුළට ගිහිල්ලා ඉතුරු විස්තර කතා කරමු. ඔය හරි. ඔයා කිව්වා වගේම මේ ගෙදර බ්ලයින්ඩ් වෝල්ස් නැහැ. මේ පැත්තෙනුත් අපිට ෆ්‍රන්ට් ඒරියා එකට යන්න පුළුවන්. දැන් එහෙනම් අපි ගේ ඇතුළට යමු. අපිට මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තව ඉතුරුලා තියෙන්නේ වොෂ්රූම් එකයි බෙඩ්රූම් එකයි. මෙන්න මේ තියෙන්නේ එක. මේක ඔයගොල්ලන්ට පේනවා ඇති දැනුත් මේ ලිවිං ඒරියා එකට ඕපන් වෙන්නේ නැති වෙන්නේ නිකන් අර ප්‍රයිවසි එක ගැන හිතලා තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ බෙඩ්රූම් එක බලලාම මේ වොෂ්රූම් එක බලමු. ඔව්. ඇත්තටම මේ බෙඩ්රූම් එක හරිම ලස්සනයි ගයිස්. මේගොල්ලෝ මේකට යූස් කරලා තියෙන කලර් ටෝන්ස් ඇත්තටම හරිම ලස්සනයි. ඔව් ඒ වගේම මේ බේජ් කලර් එකක් තියෙනවා. ඒ වගේම මේ වෝල් එකේ වයිට් කලර් තියෙනවා තියෙනවා. ඒ වගේම මේ එළියත් හොඳට වැටෙනවා මේ වින්ඩෝස් වල. මෙතන ලොකු වින්ඩෝස් දෙකක් ප්ලේස් කරලා තියෙනවා. මේ වින්ඩෝස් දෙක අපිට ගාඩන් ඒරියකට ඇක්සස් වෙන්න පුළුවන් ඩෝස් විදිහට යූස් කරගන්න පුළුවන්. දැනත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වින්ඩෝස් වලින් හොඳ සන්ලයිට් එක මේ බෙඩ්රූම් එකට වැටෙනවා. ඒ වගේම පිරිසිදු වාතයක් එනවා. මේ බෙඩ්රූම් එකේ අපි ඉස්සෙල්ලාත් බලපු බෙඩ්රූම් එකේ වගේම ෆෑන් එකක් තියෙනවා. ඒ බෙඩ්රූම් එකට අමතරව මෙතන තියෙනවා AC room. හරි. දැන් එහෙනම් අපි මේ වොෂ්රූම් එක විතරයි ඉතුරුලා තියෙන අපිට බලන්න. ඒක බලලම ෆස්ට් ෆ්ලෝර් එකට යන්න. ඔයගොල්ලන්ට දැනුත් පේනවා ඇති මේ බෙඩ්රූම් එක ළඟින්මයි මේ අපිට අම්බෙට කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. මේක ඒ කියන්නේ මේ බෙඩ්රූම් එක ඉන්න කෙනාට ලේසියෙන් ඇක්සස් වෙන්න පුළුවන් විදිහට තමයි එක් ප්ලේස් කරලා තියෙන්නේ. වෝ. අතරම හරිම ලස්සනයි. ඉම්ප්‍රෙසිව් ලුක් එකක් තියෙනවා මේ වොෂ්රූම් එකේ. මොකද ටයිල් එකත් අමුතු එලිගන්ට් ලුක් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන මිරර් සෙටප් හොඳ ස්ටෑන්ඩඩ් ක්වොලිටි බ්‍රෑන්ඩ් නිව් ෆිටින්ග්ස් ෂවර් සෙටප් එකක් තියෙනවා. හොට් වෝටර් ප්‍රොවිෂන් එකක්. අතරම මේ වොෂ්රූම් එක නම් නියමයි ලස්සනයි. දැන් එහෙනම් අපි ෆස්ට් ෆ්ලෝර් එකට යමු. ඔයා අපේ චැනල් එකට අලුත් නම් දැන්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් රෝය අපි දැන් ෆස්ට් ෆ්ලෝර් එකට. අපිට ෆස්ට් ෆ්ලෝර් එකට යන්න තියෙන්නේ මේ වගේ ලස්සනම ස්ටෙයාර්කේස් එකකින්. ඔයගොල්ලෝ උන පේනවා ඇති මේ ටයිල් කරලා තියෙන විදිය මේගොල්ලෝ හරිම ලස්සනට ෆිනිෂ් කරලා තියෙනවා. ඔ මේ ටයිල් එකත් මුන් තීම් එකට මේ ෆිනිෂ් කරලා තියෙනවා. මෙතන මේ අත්වැටත් හොඳට සිමෙන්තුවට හදලා තියෙන එකත් තනිකර වුඩ් වලින් හදලා තියෙනවා. මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඇති හරිම ලස්සනට මෙතන ඩබල් හයිට් රූෆ් එකක් තියෙන්නේ. මෙතන අර චැන්ඩි එක ලස්සනටම පේනවා. මෙතන ලොකු වින්ඩෝස් ප්ලේස් කරලා තියෙනවා. මේක අපි ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට කිව්වා මේ වින්ඩෝ එක හින්දා මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකටත් මේ ෆස්ට් ෆ්ලෝ එකටත් හොඳට එළිය වැටෙනවා. ඒක ඔයගොල්ලන්ට හොඳටම පේනවා. දැන් එන අපි යා. මෙතනින් අපේ ලිවිං ඒරියා එක මේ චැන්ඩි එක හරිම ලස්සනට පේනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම මේ වින්ඩෝ එකකින් අපිට එළියත් ලස්සනට පේනවා. එතන ලොකු බල්කනියක් තියෙනවා නේද ප්‍රවේස්. ඒකත් අපි මේ පැත්තෙන් ගිහිල්ලා බලමු. ඒක මම හිතන්නේ මේ බෙඩ්රූම් එකේ ප්‍රයිවට් වෙච්ච බල්කනියක් වගේ මට පේන්නේ. අපි බලමු ඒක කොයි වගේද කියලා. ඒක ඉස්සරහට බලමු. මෙතනින් අපිට බැලුවා මේ ලිවිං ඒරියා එක හරිම ලස්සනට පේනවා. මේ ඉන්ඩෝ බල්කනිය කියන අතරම හරිම ලස්සනයි. ඒ වගේ මේ චැනල් එකත් ලස්සනටම පේනවා. මෙතන ලස්සන ලයිට් තුනක් ප්ලේස් කරලා තියෙනවා. මේ අපි ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එකේ. මෙතන අපිට කැමති නම් ටීවී ලොබි එකක් විදිහට රේන්ජ් කරගන්න පුළුවන්. මෙතන ස්ටෙයාර්කේස් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන අපිට හම්බෙන, ඒ කියන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ හම්බෙන පළවෙනි බෙඩ්රූම් එක තියෙනවා. මෙතන අපිට බෙඩ්රූම් එකක් බලා ගන්න පුළුවන්. මෙතන පොඩි බල්කනියක් තියෙනවා. ඒකත් බලමු කොයි වගේද කියලා. මේ බෙඩ්රූම් එක බලලම අපි ඉතුරු ඉස්සෙල් එක බලමු. ඊට කලින් රෝයි අපිට මේ බල්කනිය තියෙන ලස්සනම රූම් එක ගිහිල්ලා බලමු. හරි. සෑහෙන ලොකු බෙඩ්රූම් එකක්. හොඳට වයිට් ස්පේස් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බෙඩ්රූම් එක හරිම ලස්සනයි. මොකද ප්‍රයිවට් බල්කනි එකක් තියෙනවා. ඒ වගේම ඇටච් බාත්รูම් එකක් තියෙනවා. ඒ කියන්නේ අංග සම්පූර්ණ බෙඩ්රූම් එකකට තියෙන හැම ෆීච එකක්ම මේ බෙඩ්රූම් එකෙන් තියෙනවා. හරියට කිව්වොත් ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම AC වලට ප්‍රොවිෂන් දීලා තියෙනවා. මේ බෙඩ්රූම් එකෙත් අපිට ඩබල් බෙඩ් එකක් වගේ දාගන්න හොඳට ස්පේස් තියෙනවා. කැමති නම් ට්‍රිපල් බෙඩ් එකක් උඩට දාගන්නත් පුළුවන්. අපි මේ ඇටච් බාත්รูම් එක බලලා බල්කනි එක යමු.
ඇත්තටම හරිම ලස්සනයි නේද මේ වොෂ්රූම් එක. ඔව් මේ ටයිල් එක තමයි එලිගන්ට් ලුක් එකක් තියෙන්නේ. ඔබතු ලස්සනම නිසා මම ඔයවත් දැකලම නැහැ. එකම ඩිසයින් එක තියෙන ටයිල් දෙකක් කලර් ටෝන්ස් දෙකකින් තමයි මේගොල්ලෝ මේකට කම්බයින් කරලා තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. අංග සම්පූර්ණ වොෂ්රූම් එකට තියෙන හැම ෆීචර් එකක්ම මේ වොෂ්රූම් එකේ තියෙනවා. දැන් එනනම් අපි බලමු අනිත් පේරේ කොයි වගේද කියලා. වොෂ්රූම් එකෙන් එලියට ආවම ඕගොල්ලන්ට පේනවා ඇති. මේතන පොඩි ඒරියක් මේගොල්ලෝ වෙන් කරලා හදලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් සූටබල් වෙන්නේ මේතන ප්ලග් පොයින්ට් එකක් තියෙන හින්දා අයන් ටේබල් එකක් වගේ. එහෙම නැත්නම් මෙතන වෝඩ්රෝබ් ඒරියක් විදිහට වඩ වෙන් කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු බැල්කනි කොයි වගේද කියලා. වව්. මෙතන ටවම් අපේ අවුට්ඩෝර් එක සම්පූර්ණ පේනවා. හරිම ලස්සනයි නේද ෆ්‍රෙන්ඩ්ස්. ඇත්තටම මේ ගෙදරට රූෆ් ටොප් එකක් තියෙනවා. හැබැයි මම නම් කියන්නේ රූෆ් ටොප් එකක් අවශ්‍ය නැහැ. මෙතන මේ ලොකු බැල්කනි නිසා. හොඳ වයිට් ස්පේස් එකක් තියෙනවා. අතෙන්ට වෙනකම් යන්නත් පුළුවන් අපිට. ඒ වගේම මෙන්න මෙතනින් බැලුවම අපේ ගාඩන් එක හරිම ලස්සනට පේන්න තියෙනවා. මෙතන අපි ඉස්සෙල්ලා කියපු අර ලොකු වින්ඩෝ එකක් පේන්න තියෙනවා. මේ බැල්කනි අතෙන්ට විතරක් සීමා කරන්නේ නැතුව මෙතනට වෙනකම් එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. හරි දැන් එනං අපි තාම ඉන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ. අපිට තව එක බෙඩ්රූම් එකක් බලන්න තියෙනවා. ඒක බලලම අපි රූෆ් ටොප් එකට යමු. මේ බෙඩ්රූම් එකකින් එළියට ආවම ප්ලේස් වෙලා තියෙන්නේ ලිවිං ඒරියා. මෙතන සමහරට කැමති ඕනම විදිහකට චිල් එකේ ඉන්න පුළුවන්. මම නම් මෙතන ගොඩක් සූටබල් කියලා හිතන්නේ ටීවී ලොබි එකක් කියලා. එනං මෙතන මේ ප්ලග් පොයින්ට්ස් තියෙන විදිහට නම් ඒකට ගොඩක් සූටබල් වෙනවා. මෙතන ෆෑන් එකකුත් තියෙනවා. ඒ හින්දා කවුචස් එහෙම දාලා අතනක් දාලා දසන ටෙනිස් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. Wow! අතරම සෑහෙන ලොකු බෙඩ්රූම් එකකට අපි ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ උනා පේනවා ඇති කොච්චර ලොකු ඉඩක් මේගොල්ලෝ මේ බෙඩ්රූම් එකට වෙන් කරලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් බෙඩ්රූම් එකක් කියවල මේක නේ ලිවිං ඒරියා එකක් වගේ. අපතන පේනවා අපි ඉස්සෙල්ලා පෙන්න පොර ස්ටෙයාකේස් එකේ ඉඳන් මෙන්න මේ වෙනකම් මේගොල්ලෝ එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. මෙතන ලොකු වින්ඩෝස් දෙකක් තියෙනවා. මේක අපිට මේ පොඩි බැල්කනිට එන්න ඇක්සස් වෙන්න පුළුවන්. ලෝ එකක් විදිහට යූස් කරගන්න පුළුවන්. මේ බැල්කනිය මේ රූම් එකට ප්‍රයිවට් එකක්. ඒ වගේම අතන වොෂ්රූම් එකේ තියෙනවා. ඒ වගේම මෙතන පොඩි ඒරියා එකක් තියෙනවා. අපි ඒකත් බලමු. අනිවාර්යයෙන්ම දැන් එනම් මේ බෙඩ්රූම් එකට ඇටච් වෙච්ච වොෂ්රූම් එක කොයි වගේද කියලා අපි බලමු. මේ බෙඩ්රූම් එකකින් ටිකක් ඇතුළට වෙන්න සෙපරේට් කරලා මේගොල්ලෝ ඒරියා එකක් වෙන් කරලා තියෙනවා. මෙතන ඕගොල්ලන්ට කැමති නම් වෝඩ්රෝබ් ඒරියා එක විදියට එහෙම නැත්නම් අයන් ටේබල් එකක් කනෙක්ට් කරලා ඒ වගේ කැමති විදියකට යූස් කරගන්න පුළුවන්. මම නම් හිතන්නේ ඒක ගොඩක් සූටබල් වෙයි නේද කියලා. අතනම දැන් එනම් මේ වොෂ්රූම් එක තියෙන්නේ මෙතන. අපි බලමු ඒක කොයි වගේද කියලා. මේ වොෂ්රූම් එකෙත් හොඳට ඇඩ දීලා තිනවා. ලස්සනම එලිගන්ට් ලුක් එකක් තියෙන ටයිල් ටෝ ටෝන් දෙකකින් අල්ලලා තිනවා. ඒ වගේම මෙතන හොඳ ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් හොඳ ක්වොලිටි බ්‍රැන්ඩ් නිව් ෆිටින්ග්ස් ෆික්ස් කරලා තියෙන්නේ. හොඳ ෂවර් සෙටප් එකක් තියෙනවා. වෝටර් ප්‍රොවිෂන් දීලා තිනවා. අතරම මේකත් හරිම ලස්සනයි. මේ රූම් එකටම හරියන විදිහට තමයි මේ වොෂ්රූම් එක ඩිසයින් කරලා තියෙන්නේ. හරි දැන් එනම් අපිට ඉතුරු වෙලා තියෙන්නේ රූෆ් ටොප් එක විතරයි. අපි ඒක පෙන්නලාම වීඩියෝ එක ඉවර කරමු. මේ ස්ටෙයාකේස් එකත් හරිම ලස්සනයි. ඉස්සෙල්ලා දැකපු විදියටමයි. අර ස්ටෙයාකේස් එක වගේමයි මේකත් ෆිනිෂ් කරලා තියෙන්නේ. මුන් තීම් මේකට ඒ වගේම ලස්සන ස්මූත් අප් එකක් තියෙන මේ ස්ටෙයාකේස් එක. එහෙනම් දැන් අපි රූෆ් ටොප් එකට ඔන්න එහෙනම් අපි රූෆ් ටොප් එකට ආවිලා ඉන්නේ. හරිම ලස්සනයි. එන්න අපි බලමු. ඔය වව්. ඇත්තටම හරිම ලස්සන රූෆ් ටොප් එකක්. ඔගොල්ලන්ට උනොත් පේනවා ඇති. ගොඩක්ම තියෙන ගස්කොළන් විතරයි. ගෙවල් තියෙනවා මේ පැත්තෙන්. අපිට නේබර්හුඩ් එක බලා ගන්න පුළුවන්. අපේ ටීසන් සයිලන්ට් නේබර්හුඩ් එකක් තියෙන අපිට. ඒකත් හරිම සයිලන්ට්. මෙතනට ආවත් ඔයගොල්ලන්ට අර කුරුල්ලෝ කෑ ගන්න සද්දේ, අර ගස්කොළන් හෙලවෙන සද්දේ, ඒක තමයි ඇහෙන්නේ. ඇත්තටම ලස්සනයි මේ රූෆ් ටොප් එක. මේ ඒරියා එක මේගොල්ලෝ සැහැණ ලොකුවට වෙන් කරලා තියෙනවා. ඇත්තටම මේ ග්‍රවුන්ඩ් එකත් හදලා තියෙන්නේ 아무තු ටයිල් එකකින්. ඒකත් රූෆ් ටයිල් වලින් හදලා තියෙන්නේ. මේ ටයිල් හින්දාම පල්ලෙහාට රස්නේ වැඩියෙන් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට බෑෆුට් එකෙන් මෙතන ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න තියෙන වෙලාවක උගලට බෑෆුට් එකෙන් ඇවිදින්නත් පුළුවන් මෙතන. මෙතන රූෆ් ටොප් එකට මේගොල්ලෝ ස්කුවෙර් ෆීට් 900ක් වෙන් කරලා තියෙනවා. පර්චස් 12 මාර්ග ඉඩමක් කිව්ව නේද ඔයා? පර්චස් 12 මාර්ග ඉඩමක රූෆ් ටොප් එකට මෙච්චර ස්කුවෙර් ෆීට් ගානක්. ඒ වගේම ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට වෙනමම ඉඩක්. ගාඩන් එකට වෙනමම. රූෆ් ෆස්ට් ෆ්ලෝ එකට වෙනමම. මේගොල්ලෝ ඉඩ වෙන් කරලා හදලා තියෙන විදිය ඇත්තටම නියමයි. මෙතන ලොන්ඩ්‍රි ඒරියා එකක් තියෙනවා. මේක පෙන්වන්න කලින් උගලට පෙන්වන්න දෙයක් තියෙනවා. මෙතන වෝටර් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඔබට උනොත් පේනවා ඇති මෙතන මේ ලොන්ඩ්‍රි ඒරියකේ මේගොල්ලෝ ඩීසල් ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා. අත්‍තරම හොඳට දීලා තියෙනවා. ඩීසල් කිනෝට ඇනි සෑහෙන ලොකු ස්පේස් එකක් දීලා තියෙනවා. මෙතන ටැප් ලයින් දෙකක් තියෙනවා. අපිට වොෂින් මැෂින්ස් ප්ලේස් කරගන්න පුළුවන්.
अनिवार्य पर्चस् दुलाय दशम पाक मेघिदर हदलती कामर हतरक वगेम वाश्रूम्स तुनाक तीन अन्य वगे वटिनाम फीचर्स तीन लसन लसन ब्रांड न्यू गया मेघिदर लोकेशन वैल्यू पोडक मत क्रम एक मेघिदर इंदा अभी खड़बत हाईवे एक्सचेंज इकट्ड बिनाडी पाकिंग दाकि अन्न पुला गंपा टाउन गंपा टाउन प्रधान नगर अभी स्टेशन तीनवा इवकी प्रधान नगर उठ बिनाडी दिख तुन की अंड पुलवा කොළඹ වර ප්‍රධාන පාටත් විනාඩි දෙක තුනකින් යන්න පුළුවන්. අන්න ඒ වගේ වටිනාමකින් ලොකේෂන් එක තමයි අද මේ ඇවිල්ලා ලස්සන මියුසික් පිටලා තියෙන්නේ. ඇත්තටම ඒ වගේ තැනක මේ වගේ ලස්සනම ගයක් තියෙනවා කියන්නේ සෑහෙන වටිනවා. එහෙනම් ඉක්මනටම කතා කරන්න. ඔයා අපේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා ළඟම තියෙන bell icon එකත් press කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අද අපි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. Goodbye.